ආයිබෝවන් සුබ දවසක් ඔන්න සුපුරුදු විදිහටම අදත් මං ආව ඕගොල්ලෝ හම්බ වෙන්න ඕගොල්ලන්ගේ ජීවිතේට අර්ථවත් වටිනා කියන මනෝවිද්‍යාත්මක කරුණු කාරණා එකතු කරලා දෙන්න අදලු ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ ආදරය පිළිබඳ ආදරය කියලා කියන්නේ ඊටම වටිනා මානුෂීය බැඳීමක් මේ මානුෂීය බැඳීමට හැම කෙනෙක්ම කොයි කෙනෙක්ම ඊටම කැමති රජවරු තම ඔටුන්න හැරදාලා යන ආදරය වෙනුයි මේ උතුම් මානුෂීය බැඳීම සහ ඒ බැඳීමත් එක්ක ජීවත් වෙන ඕගොල්ලන්ට මේ මානුෂීය බැඳීමේ පදනම් මොනවද මේවා මනෝවිද්‍යාව තුළ කොහොමද හඳුන්වන්නේ ඒ ආදරය අහිමි වෙන්නේ මේ ස්වාදරය අහිමි වුණා මොකද කරන්නේ තමන් ලබාගත්තු ආදරේ කොහොමද තමන් ගාව සදාකාලිකව රඳවාගෙන තියන්නේ කියලා අපි කතා කරමු මුම්තාත් සාජහන් උන්මාද චිත්‍රා රෝමියෝ ජුලියට් මේ වගේ ආදර කතා ඔබ අහලා ඇති එවැනි ආදර කතාවක් ඔබ ලියලා ඇති ඒ වගේ ආදර කතාවක් ඔබ හිර වෙලා ඉන්නව ඇති එහෙනම් මේ හැම ආදර කතාවක් පස්සෙම තියෙන හැම ආදර කතාවක් එකම තියෙන දෙන්නලා තියෙන මේ ආදරේ මානුෂීය බව අපි කොහොමද කියලා බලමු මේක දූතේ ලියපු කාලිදාසයන් මේක දූතේ තුල පෙන්නලා දෙනවා හිර වෙලා ඉන්න මුණ ගෙහින්න බැරි තෙම්මතෙක්ගේ සිතුවිලි ඔහු පරිකල්පනය කරනවා ඒ පෙම්වතිය කොහොමද තමයි ජීවිතේ ගෙවන්නේ කියලා ඉතින් ඒ වගේ තමයි මේ කොයි තත්ත්වෙත් එක්ක ගෙවල් වලට හිර වෙලා අපේ දෛනික වැඩ කටයුතු අපි කරගෙන ගියපු දේවල් කරගැනීමේ අපහසුතාවයෙන් අපි එකම තැන ජීවිතේ ගෙවමින් ගත කරන මේ කාල සීමාව තුළ ආදරේ නිසාවෙන් ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ වගේම පෙම්වතුන් පෙම්වතියන් තද මුණ ගැහින්න බැරි වෙලා තියෙනවා. ඔවුන් ගෙවල් ඇතුළේ කොටු වෙලා තියෙනවා. ඒ වගේම නිවෙස් ඇතුලේ රාජකාරියට යන්න බැරි අයට සහ වෙනත් රැකියාව තමන් කරන රැකියාවට යන්න බැරි අයට බැරි වුණු අයට සහ දිනකට සතියකට දිනක් රැකියාව කරා යන අයට සිද්ධ වෙලා තියෙන තමන්ගේ දරුවෝ අම්සැමියන් එක්ක ඥාතීන් එක්ක තම නිවෙස් තුල කොටු වෙලා ඉන්නේ. හැබැයි මේක නිසා වෙන්නේ ආදරේ සම්බන්ධ ගැටලු ඇති වෙලා තියෙනවා. ලං වෙලා ඉන්නකොටත් ගැටලු හැබැයි ඈත් වෙලා ඉන්නකොටත් ගැටලු. එහෙමනම් මේ ගැටලුවත් කොහොමද निराකරණය කරගන්නේ? ඔබ තව කෙනෙකුට ලබා දුන්නු ආදරේ කොයි වගේ එකක්ද? ඒ වගේම ඔබට පෙරලා ලැබුණු ආදරේ කොයි වගේ ආදරයක්ද? එහෙනම් අපිට සතුටුදායක, හිතයිෂී, හොඳ, අරාත්තකාමී ආදරයක් ලැබෙන්න නම් අපි කොයි වගේ ආදරයක්ද අනිත් පාර්ශවයට පෙරලා අපි ලබා දිය යුත්තේ? අපි කතා කරමු. මනෝවිද්‍යාව බෙදනවා මේ ආදරේ කොටස් 6කට. ආදර වර්ග 6ක් මනෝවිද්‍යාව පෙන්නලා දෙනවා. එහෙනම් අපි මේක කතා කරමු. රැඳී සිටින්න මේ NTK වීරසූරිය YouTube channel එකට. මම ඔබලන්ට කියවනි මේ ආදරය මනෝවිද්‍යාව කොටස් 6කට බෙදලා හඳුනාගෙන තියෙනවා කියලා. ඒකෙන් මුලින්ම මම ඔයාලන්ට කතා කරන්නේ ස්ට්‍රෝච් කියන එක. ස්ට්‍රෝච් කියන ආදර සම්බන්ධතාවය පිළිබඳව. මේ ආදරය ගොඩනැගෙන්නේ එකිනෙකා අතර හිතයිෂී මිත්‍රශීලී සම්බන්ධතාවයකින්. මේගොල්ලෝ හරි යාළුවෝ. ඉතාමත්ම යාළුවෝ. එතකොට මේ යාළුවෝ යාළුකමකින් මිත්‍රශීලී බවකින් මේ සම්බන්ධතාවය මේ ආදරය ගොඩනැගෙනවා. එතකොට මේ මේක තුල මේ එකිනෙකා හඳුනා ගන්නවා එකිනෙකාගේ දක්ෂතාවයන් හැකියාවන් නිපුණතාවයන් මෙන්න මේ වගේ දේවල් මේ දෙන්න හඳුනා ගන්නවා. එතකොට මේක තියෙන හොඳම සංකල්පය තමයි හොඳම දේ තමයි ඒ තුලින් එකිනෙකාට දියුණු වෙන්න එකිනෙකාට ප්‍රශස්ත මට්ටමකට එන්න එකිනෙකා උදව් කරගන්නවා. ඒ සහයෝගී සහ සම්බන්ධතාවය තමනාවම ස්ට්‍රෝච් කියන ආදර
ප්‍රභේදයේ තුල දකින්න ලැබෙනවා. එතකොට තව කෙනෙකුට උදව් කරන්න, එක් තව කෙනෙකුට අත දෙන්න, ඒ අනිත් කෙනාගේ දක්ෂතාවයෙන් හමුවාගෙන ලොකු ගමනක් යන්න, අනාගතය සාර්ථක කරගන්න හරි කැපවීමකින් මේ දෙගොල්ල අතර උදව් කිරීමක් සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. ඊළඟට මනෝවිද්‍යාව බෙදෙන තව ආදර වර්ගීකරණයක් තමයි ඊරෝස් කියන එක. ඊරෝස් කියන එක ස්ට්‍රෝච් කියන එකට වඩා වෙනස්. ඊරෝස් කියන එකේදී පෙම්වතුන් සහ පෙම්වතියන් බවට පත් වෙන්නේ එකිනෙකාට යන්නේ බොහොම සුළු වෙලාවක්. ඒගොල්ලෝ දැක්ක සැනින් ආදරවන්තයින් බවට පත් වෙනවා. මේ ආදරය ගොඩනැගෙන්නේ හුඟක් වෙලාවට ඒ කෙනාගේ සමහර විට පෙනුම වෙන්න පුළුවන්, හඬ වෙන්න පුළුවන්, මොකක් හෝ භෞතික පෙනුමක්, පේන දෙයක් පදනම් කරගෙන මේ ආදරය ගොඩනැගෙනවා. දෙපාර්ශ්ව වීම එහෙමයි. එකිනෙකා අතර ඉක්මනින් මේ ආදරය ගොඩනැගෙනවා. මේ ආදරය ගොඩනැගුණාට පස්සේ මේගොල්ලන්ගේ අපේක්ෂාව වෙන්නේ එකිනෙකාට පරිත්‍යාගශීලී ආදරයක් පිරිනමා ගන්න වෙනුවට ඒගොල්ලන්ගේ මූලිකත්වය දෙන්නේ ලිංගිකත්වය කියන කාරණයට. මෙතන සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එකට තමයි මේගොල්ලන්ගේ මූලිකත්වය ලැබෙන්නේ. එතකොට මේගොල්ලෝ සතුටින් ජීවත් වෙනවා, එකිනෙකා මුණ ගැහෙනවා, ආදරය කරනවා. ඉතින් මේක හැබැයි ටික කාලයක්. ඊට පස්සේ මේගොල්ලන්ට මේගොල්ලොම වැඩක් නැහැ, එපා වෙනවා කියලා අපි කියන්නේ. ඒ තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේ ආදරයෙන් එකිනෙක අයින් වෙනවා. ඉතින් එකිනෙක අයින් වෙලා වෙන පෙම්වතෙක් හෝ පෙම්වතියක් හොයාගන්න. හැබැයි මෙතනදී මතක තියාගන්න මේ කාරණේට ආදරේ පිරිනමපු කෙනක්, ආදරේ ලබාගත්ත කෙනක් මේ දෙන්නම එක විදිහේ සිතුම් පැතුම් තියෙනවා නම් මේ විදිහේ ආදරයකට කැමැත්තකින් හිටිය දෙන්නෙක් නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක පාර්ශ්වික එක්කෙනෙක් අපේක්ෂා කරන தත්ත්වේ ඒක නම් තව කෙනෙක් අපේක්ෂා කරන ආදරයේ ස්වභාවය සහ ආදරේ தත්ත්වේ වෙනස් වුණොත් එහෙම මෙන්න මෙතන ගැටුමක් නිර්මාණය වෙනවා. එහෙනම් ඔබට බාරයි ඔබේ ආදරය කොයි වගේද කියලා විනිශ්චය ලක් කරන්න. ඔබ තෝරා ගන්න ආදරවන්තයා හෝ ආදරවන්තියගේ ආදරය කොයි වගේ විය යුතුද කියලා හිතන්න. දැනටමත් ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක්. එහෙම නැත්නම් බිරිඳක් හෝ සැමියෙක් නම් බලන්න ඔබට හිමි වෙලා තියෙන්නේ කොයි විදිහේ ආදරයක්ද කියලා. ආදරය කියන්නේ ගනුදෙනුවක්. සමහර වෙලාවට මේක සංසාරගත බැඳීමක් වෙන කතා කරමු ඊළඟ ආදර වර්ගය පිළිබඳව. මේකට මනෝවිද්‍යාවේ කියන්නේ මේනියා කියලා. සාමාන්‍ය සමාජයේ අපි කතා කරනවානේ ඒක හරි මේනියාවක් එහෙම කියලා. හැබැයි මේ ආදරෙත් ඒ වගේ තමයි. මේ මේනියාවෙන් සහිත ආදරවන්තයෝ සහ ආදරවන්තියන් හරි මේ ආදරයට හරිම ආත්මාර්ථකාමි. තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඉතාම පොඩි වැරැද්දක් කරත් බරපතල විදිහට කෝප වෙනවා, කුපිත වෙනවා. එතකොට නීති රීති රාමුවක් යටතේ මේ එකිනෙක ජීවත් වෙන්න ඕන. සුළු වැරැද්දකට කෝප වෙන මේ අය ඒ වැරැද්දට මහා පරිමාණ දඬුවම් දෙනවා. අමතක කරන්න එපා, සමහර අවස්ථාවලදී ඒ ජීවිතය විනාශ කරලා දාලා, ඒ ජීවිතය නැති කරලා දාලා ඔවුන් සතුටක් ලබනවා. හැබැයි ජීවිතේ නැති කරලා දාලා සමහර වෙලාවට ඒ අය දුක් වෙනවා. මේ ආදරේ, මේ මේනියා කියන ආදරේ තත්ත්වය එහෙමයි. මේක ඉහවහා ගිය ආදරයක් කියලා අපි කියන්නේ. ඉතින් නිතරම තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය බලන්න ඕන, ඒගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා හොයලා බලන්න ඕන, දුරකථනයෙන් කතා කරලා විමසනවා. යන යන තැන එයා යන්නේ කොහෙද, එයා මොනවද කරන්නේ, එයා ඇසුරු කරන්නේ කවුද, මේ වගේ දේවල් මේ ආදරය තුළ හොයලා බලනවා. නිරන්තරයෙන් මේගොල්ලන්ගේ මතකයේ තියෙන්නේ තම පෙම්වතා පෙම්වතිය පිළිබඳව. දවසේ පැය 24 තුළම ජීවත් වෙන්නේ ඔවුන් තම පෙම්වතා සහ පෙම්වතිය ගැන එකිනෙකා ගැන හිතමින්. හැබැයි ඒ හිතමින් ජීවත් වෙන මොවුන් හැම තප්පරයක්ම ගෙවන්නේ ඇය කොහෙද ඉන්නේ, ඔහු කොහෙද ඉන්නේ, ඇය මොනවද කරන්නේ, ඔහු මොනවද කරන්නේ කියලා. යම් අවස්ථාවකදී උදා හෝ
සැක සහිත සිදුවීමක් මොවුන්ට දැනගන්න ලැබුණු තත්ත්වය ඉතාම භයානකයි. ඉතින් හඳුනා ගන්න මේ ආදර වර්ගය මනෝවිද්‍යාව හඳුන්වන්නේ මේනියා කියලා. ඊළඟට මම ඔගලොත් එක්ක කතා කරන්න යන ආදර වර්ගය උත්තරීතර ආදරයක්. ඒ උත්තරීතර ආදරය මනෝවිද්‍යාව නම් කරලා තියෙනවා අගාපේ කියලා. මේක දරුවෙක්ට මවක් ලබා දෙන ආදරයක්. එහා සමානයි මේක. හිතන්න යම්කිසි මවක් තමන්ට ආබාධිත වූ දරුවෙක් තාම ආදරෙන් රැක බලා ගන්නවා කියලා. මේකේ විදිහ පරාර්ථකාමී හැඟීමක්. මේකේ වාසි ප්‍රයෝජන නැහැ. හැබැයි මේ මව මේ දරුවා ඉවත දමන්නේ නැහැ. දරුවට සාප කරන්නේ නැහැ. මේ දරුවා ඉතාම ආදරෙන් ලෙන්ගතුකම සෙනෙහසකින් මේ දරුවා බලා ගන්නවා. ඒ වගේම තමයි මේ දරුවෙක් ඒ විදිහට බලා ගන්නවා වගේම තමයි සමහර බිරිඳවරු ඉන්නවා. මගේ වෘත්ති උපදේශනයේ පුරාවටම මට මුණ ගැහෙන බිරිඳවරු ඉන්නවා. ඉතාම සැරපරුස තමන්ට සලකන්නේ නැති සැමියන්. ඉතාම ආදරෙන් කැපවීමෙන් ඔවුන් සමග ජීවිතය ගෙවනවා. හැබැයි මේ වෙලාවේදී මේක අහගෙන හිටියොත් ස්වාම පුරුෂයන් අපිත් එහෙම කරනවා කියලා කියන්නේ. ඔව් එහෙම කරන ස්වාම පුරුෂයෙක් ඉන්නවා. ඉතින් තමන් බිරිඳ හෝ සැමියා කොච්චර නරක වුණත් තමන්ට කොච්චර හිරිහැර කරත් ගෙදර ඇතුලේ කොච්චර අඬදබර සිද්ධ වුණත් ඒ ආදරය කිසිම දවසක පදනම් විරහිතයි තමන්ට මේ ආදරය ලැබිය යුතුයි කියලා ඔවුන් කියන්නේ නැහැ. ඒ ආදරය ඒ කාන්තේන් මේ ආදරය ලබා දෙමින් ඔවුන් මේ ගෘහය තුළ ඉන්නේ ජීවිතේ ඉතාම ලස්සනට ගෙවනවා. කොයිම විදිහකින්වත් පෙරලා ආදරයක් ලැබිය යුතුයි කියන තැන ලැබුණත් නැතත් ඒ ආදරේ කිසිම වෙනසක් ඔවුන් අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තරම් උත්තරීතර තත්ත්වයක් තමයි ඒ ආදරය තුළ තියෙන්නේ. මම හිතනවා මේක අහගෙන ඉන්නවා ඇති බෞද්ධයෝ බහුතරයක්. සම්මානයට සම්මානනට පාත්‍ර වුණු චරිතයක් තමයි අපි අහලා තියෙන යශෝදරා දේවිය. සිද්ධාර්ථ උත්තමයන්ගේ සිදුහත් කුමරුගේ දේවිය යශෝදරා. සසරේ ආත්මයන් පුරාවට පුදුමාකාර වූ කැපකිරීම් කරලා ඒ ආදරය සංසාරගතව ඒ සිදුහත් කුමරුන් පසුපස ලෞතර බුද්ධත්වයේ ලබන බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබන තැන දක්වාම ආවා. ඒ ගමනේදී තිබුණා උත්තරීතර භාවය තුළ කොයිම අවස්ථාවකවත් ඇය හැර ගියේ නැහැ. ඇය සාප කරේ නැහැ. ඇය ඒ වෙනුවෙන් ඒ උදාර වූ කර්තව්‍යයට උදාර වූ ගමනට ආශිර්වාද කරා සහයක් ලබා දුන්නා. මට මේක කියනකොට මට මතක් වෙන උපදේශන අත්දැකීම. මීට දවස් 3කට ඉහතදී මේ කොවිඩ් වසංගතයත් එක්ක මිනිස්සුන්ට අපහසුයි පුද්ගලික උපදේශනයේ කරා එන්න මාව මුණගැහෙන්න දුරකතනින් කතා කරලා උපදේශනේ ලබා ගන්න එක්තරා කාන්තාවක් මට කියනවා අවුරුදු 15ක් තිස්සේ ඇය අපේක්ෂා කරා ඇගේ සැමියගෙන් ආදරය. අවුරුදු 15 පුරාවටම ඇයට ඒ ආදරය හම්බුනේ නැහැ. ඇගේ පවුල් පරිසරය තුළ ඇය කුඩා කල ජීවත් වෙනකොට දරුවෙක් විදිහට ජීවත් වෙන කාලේ ඇයට මව සෙනෙහස පිය සෙනෙහස ඉතාම අඩුවෙන් ලැබුණා. පිය සෙනෙහස ලැබුණත් මවගේ සෙනෙහස අල්පයක් විතරයි ලැබුණේ කියලා ඇය කියනවා. ඉතින් ඒ නිසා ඇය විවාහ වෙනවා ඇයට වඩා වයසින් අවුරුදු 10ක් වැඩිමල් පිරිමි කෙනෙක් එක්ක. ඒ ස්වාම පුරුෂයාගෙන් ඇය අපේක්ෂා කරනවා ආදරයක්. නමුත් මේ අවුරුදු 15 පුරාවටම ඇය හිතන ඇය බලාපොරොත්තු වෙන ආදරේ ඇයට ලැබෙන්නේ නැහැ. අවසානයේ මේ තීරණය කරනවා මේ විවාහයෙන් වෙන්නෙන්න. අවස්ථා කීපයකදීම මේ කියා සිටිනවා මට මේ විවාහය අපහසුයි මට ආදරේ අවශ්‍යයි කියන කාරණේ. නමුත් ඔහු ඒක පිළිගන්නේ නැහැ. ඌට වැඩක් නැහැ. ඔහු ගණන් ගන්නේ නැහැ. තීරණාත්මක නිමේෂයකදී ඇය ගිහින් කියනවා ස්වාම පුරුෂයාට මම ඔබගෙන් අනිවාර්යයෙන්ම වෙන් වෙනවා කියලා. දැන් ස්වාම පුරුෂයා හඬා වැළපෙමින් අවුරුදු 15ක් තිස්සේ ඇයට ලබා දෙන්න බැරි වුණු ආදරේ ලබා දෙන්න උත්සාහ කරනවා. නමුත් ඇය අද සූදානම් නැහැ ඔහුගේ ආදරේ ලබන්නවත් විඳින්නවත්. ඇයගේ තර්කය තමා මට අවුරුදු 15ක් තිස්සේ ඔහුට දෙන්න බැරි වූ ආදරය කොහොමද දැන් ඔහුට දෙන්න පුළුවන් වෙන්නේ කියලා. මේ වගේ කතා කියනකොට සමහර විට ඔබ හිතාවි මමත් මේ වගේ කතාවක් ඇතුළේ අතරමං වෙලා තනි වෙලා
ඉන්නවා කියලා. තව කෙනෙක් හිතයි මේ ආදර කතාවන් ජයග්‍රහණය කරලා අපි ඉතා සතුටින් අපේ ජීවිතේ ගෙවනවා කියලා. ඒ වගේම හම්බ වෙන්න බැරි රැකියා ස්ථානවල ඉන්න ආදරවන්තයින්, ඒ වගේම විශ්වවිද්‍යාල දැන් වහලා නිවෙස් වලට වෙලා ඉන්න ආදරවන්තයින් සහ ආදරවන්තයින් කල්පනා කරනවා ඉතින් අපේ ආදරය කොයි තැනද තියෙන්නේ කියලා. ඉතින් ඔබට මේ උත්තරීතර ආදරය, උත්තරීතර ආදරයේ නාමයෙන් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්, වේදනා සමනය කරගන්න පුළුවන් අවශ්‍ය වන්නේ ඒ ආදරයේ ඔබ දෙන ආදරයත් සහ ඔබට පෙරලා ලැබෙන ආදරයත් අතර ගලපා ගැනීම පමණයි. ඉතින් අපි එහෙමනම් බලමු මනෝවිද්‍යාව බෙදෙන මේ ආදර වර්ගීකරණයන් අතර ඊළඟ ආදර වර්ගීකරණය මොකක්ද කියලා. මනෝවිද්‍යාව වර්ග කරලා දක්වන ආදර වර්ගීකරණයන් අතර ඊළඟ ආදර වර්ගය මොකක්ද කියලා බලමු. ඒක මනෝවිද්‍යාව නම් කරනවා ප්‍රැග්මා කියලා. මේ ආදර වර්ගයේදී මේ සම්බන්ධතාවයන් හරි දීර්ඝ කාලයිනෙ ඉදිරියට ඇදලා යනවා. මේගොල්ලෝ ආදරවන්තෙක් හෝ ආදරවන්තියක්, එහෙම නැත්නම් සහකාරයෙක් හෝ සහකාරියක් හොයාගන්න මේගොල්ලෝ කලබල වෙන්නේ නැහැ. හොඳට හිතලා බලලා, තමන්ට ගැළපෙනවද කියලා බලලා, තමන්ගේ සංස්කෘතියට, තමන්ගේ ආගමට, තමන්ගේ සිතුම් පැතුම් රටාවට ගැළපෙනවද කියලා තමයි මේගොල්ලෝ තමන්ගේ ආදරවන්තයා හෝ ඒ ආදරවන්තිය තෝරගන්නේ. විවාහයකට මේගොල්ලෝ යනවා නම් මේගොල්ලෝ බලනවා හඳහන් පොරොන්දම් ගැළපෙනවද කියලා බලලා තමයි මේ ආදරේ පටන් ගන්න ආරම්භ කරන්නේ. ඉතින් මෙහිම යන ආදරය දීර්ඝ කාලීනව පවතිනවා. හැබැයි මේක ඇතුලේ අර රසවින්දනාත්මක අවස්ථාවන්, සතුට හොයාගෙන යන අවස්ථා අඩුයි. නමුත් ආදරය සහ ඒ විවාහය සම්බන්ධතාවය සාර්ථකව සහ දීර්ඝ කාලයක් ඉදිරියට යනවා. මෙන්න මේකෙදි මීයන් කියන දෙයක් තමයි මේක අපේ උරුම කරුමත් එක්ක සිද්ධ වෙන්නේ. මේක අපේ දෛවය, මේක අපිට ලැබෙන්න තියෙන දේ කියලා මේගොල්ලෝ තමන්ගේ සිත සනසා ගන්නවා. මේගොල්ලෝ වෙන්නේ වලට යනවා අඩුයි. ඉතින් එහෙමනම් අද ඔබ වෙනුවෙන් මේ NTK වීරසූරිය YouTube channel එකත් එක්ක අත්තල් බැඳගෙන ඉන්න ඕගොල්ලන්ට මම හැමදාමත් ඔගොල්ලන්ගේ ජීවිතයට වටිනා කියන අර්ථවත් අරුත්බර මනෝවිද්‍යාත්මක කරුණු එකතු කරලා දෙනවා. ඉතින් මේ මනෝවිද්‍යාත්මක කරුණු වලින් ඔගොල්ලෝ දන්න කරුණු තව තවත් හිතන්න, ඔගොල්ලන්ගේ ජීවිතේ වෙනස් කරගන්න, ඔගොල්ලන්ගේ ජීවිතය වෙනස් විදිහට දකින්න, ජීවිතේ අර්ථවත් විදිහට දකින්න කියලා මම ආරාධනා කරනවා. එහෙමනම් අමතක කරන්න එපා, තවත් සත් දිනකින් මම එන ඔගොල්ලෝ හම්බ වෙන්න. එතෙක් ඔගොල්ලන් සියලුම දෙනාට සුවබර සතියක්. ආයුබෝවන්.